හිමිතිරීම හිතට වදිනදේ ඔබේ දවසට ගොඩක් වැදගත් ඉතින් හිත නිෙවන බණපදයකින් ඔබේ අලු දවස අරමන්න ජීවිතය කියා දෙන උදාදම්සර නොමුෝතස්ස භගවතරහතුෝ සම්මා සම්බුද්ධස ඒභාග්‍යවත්තු වරහත්තුෝ අපගේ සම්මා සම්බුදුරජණන් වහන්සේට නමස්කාරවේවා නමුබුද්ධාය ගරුතුර මහා සංගරත්න්නේෙන් අවසරයි ශර්‍රද්ධාවන්ත පින්වන්නේ. බුදුරජණන් වහන්සේ මහා කරණාවං දේශනාකුට වදාල උතුම් බණපද්ධයක් උදහසනිින්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන්නේ අපේ ජීවිතේ අපිට ලැබුණු ලොකුවා සනාවක් පිංවන්නේ අපේ ජීවිතයට වටිනා දේවල් අපි එකද කරගත්තොත් අපේ ජීවිතයොත් වටිනා ජීවිතයක් බාට පත්වනක නොවත්තන්න බෑ ඒ වගේම තමයි අපේ ජීවිතයට නොවටිනා දේවල් එකතුනොත් අප නොවටිනා ජීවිතයක් බාට පත්වන එක වලක් වන්නත් බෑ එනිසා අපි හැමෝම උත්සාහ ගන්න ඕන අපේ ජීවිතයට එකින් එක හෝ වටිනා දේවල් එකතු කරගන්න වටිනා ගුණ දහම එකතු කරගන්න එහෙමනොත් අපි වයස්සට යන්නේ යන්න අපේ ජීවිත වටිනා ජීවිතය අ්බාට පත්වෙනවාමයි ඉතිං ඒ වගේ අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වටිනා ගුණාංග දෙකක් අදාපි මේ ශ්‍රවනය කරන්නේ පින්වන්නේ භාග්‍යත් බුදුරජාණන් වහන්සේ වැඩෙ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ඥාතී වෙන කෙනෙක් ඒක කියන්නේ නැදකිෙනෙක් පුතෙක් පැවිදිවෙලා හිටියා තිස්ස කියලා ඉතින් මේ තිස්ස කියන ස්වාමන් වහන්සේ බොහෝම මානෙන් ආඩම්බරකමින් වාසේ කලා ඒකට හේතුනි බුදුරජාණන් වහන්සේ තමන්ගේ පවුලේ කෙනෙක් බවට පත්වීම ඒ නිසා ඒක හිතට ඇරගෙන අනිත් ස්වාමන් වහන්සේලාට ගරු කරන්න නැතුව අනි ස්වාමන් වහන්සේලාව ගණන් ගන්නතුව ඒ ටිස්ස ස්වාමින් වහස කටයතු කළා. දවසක් ඒ තිස්ස ස්වාමින් වහන්සේ ලොකු ආසනයක වැඩහිටියා එතෙන් ඩාපු වැඩිටි ස්වාමින් වහස නමක් ඇහුවා ඔබගේ වස්කීයෙද ඒ කිය ඔබ උපසම්පදා වෙලා කොච්චර කල්ද කියලා. ඒ දුන්න උත්තරේ අ වැඩිහිටි ස්වාමින් වහන්සේ සතුරු නේ නැහැ. ඉතින් බොහෝම අලුතිෙන් පැවදුනු ස්වාමෙන් වහස නව තමයි තිස්ස කියල කියන්නේ. නමුත් මේ ශාසනය තුළ වැඩිහිටි බිස්සූන් වොහන්සේලාට ගරු කළ යුතුයි. වන්දනා කළ යුතුයි. නමු අර ස්ස ස්වාමෙන් වහන්සේ කිසිවක් කරන්නේ ඒක කියන්නේ බොහුම ආඩම්බරකමකින් මානයකින් වාසේ කලාා බුදුරජණන් වහන්සේ අප ඥාතියෙක් කියලා ඉතිං අර වැඩිහිට ස්වාමෙන් වහන්සේ ගුඩාං ආවවාද කළා අරතිස්ස ස්වාමෙන් වහන්සේට නමක භික්‍ෂුවක් විදිහට ඔය විදිහට කටයුතු කරනක වැරදිහි ගුණධර්ම පුරුදු කරගන්න කෙනෙක් විදිහට ඔය විදිහයට කටයුතු කරන එක වැරදිී. සීල සමාධි ප්‍රඥ්ඥාදවුණ කරගන අරාත්වයට පත්තෙන් උත්සාහගන්න කෙනෙක් විදිහයට ඔහොම කටයුතු කරන්න එපා කියලා අවවාද කලාා. ඒ අවවාදීයට තිස්ස ස්වාමින් වහස් සතුටුුණේ නෑ. ඒක සතුටින් පිළිගත්තෙන්නේ. අඩන්න පටන්ගත්තා. අඩාගෙන, බුදුරජාණන් වොහන්සළඟට ආවා. ඇවිල්ල බුදුරජාණන් වහන්සට වන්දනා කළ කියනවා ස්වාමින භාග්‍යතුන් වහන්ස මේ භික්ෂූන් නහන්සල මට හරියට දොස් කියනවා. මේ භික්‍ෂූන් ොහන්සල හරියට මට බනිනවා අපහන්ස කරනවා කියලා අ්ඩාඩ කියන්න පටන්ගත්තා. නමුත් භාග්‍යත් බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ ඔනු සිදුවීම භාං්‍යත් බුදුරජාණන් වහන්සේ අහනවා තිස්සගේෙන් ප්‍රශ්නයක් අහනවා තිස්ස ඔබ පැවිදුනානං ගුණදරමදවුණු කරගන්න කියල හිතනවනං මෙන්න මේ කරුණු දෙක තමංග ජීවිතය පුරුදු කරගන්න මේ කරුණු දෙක හොද්දට පුරුදු කරගන්න පළවෙනි කාරණාව තමයි ඔබ හොඳට පුරුදු කරගන්න ඕන පළවෙනි කාරණාව තමයි ඔබ හොඳට පුරුදු කළගල් ඔබ හොඳට පුරුදු කරගන්න ඕන පළවෙනි කාරණාව තමයි බුදුරජණ වහන්ස වදාල අනුන් කියන කරකස දරුණු අමිහිරී වච්චනහන්න පුරුදුයනකිවා ඔන්න පුරුදුවෙන්න ඕන පළවෙනි කාරණාව දෙවෙනි කරුණ තමයි කිව්වා මට අහඬ ලැබෙන කරකස්ස ධරුණු අමිහිරි වචන මන් තව කනෙට්ට කියන්නේ නෑ කියන එක. භික්ෂුවක් කුුණානං ඔය කරුණු දෙක හොඳට පුරුදු කරගන්න කිව්වා. බලන්න පිින්වන්නේ අපිටත්ත. ඊට වඩා විසදුමක් මේ ප්‍රශ්නයට නෑ. ඒ කියෙන් අපි කොච්චර අකමැති වුුණත් කරකස දරුණු අමිහිරි වච්චන අහන්න අපිට ඒවා හෙනවාමයි. අපි කොච්චර මගේරලා යන්න හිතුවත්. අපි හිතන්නවක් නැති වෙලාවල්ලල ඒවා අපිට අහන්න සිද්ධ වෙනවා. ඒවගේ මේවට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලාත් අපේ හිත රිදවගන්න ගොඩාග අවස්ථා තිබෙනවා. ඒ වච්චන එහෙනකොටත් අපේහිට ගොඩා කරිදෙනවා. ඒවගේ මේමට උත්තර දෙන්න ගිහිල්ලත්. අපේ හිට ගොඩාක් අපි රිද්ධවගන්නවා. නමුත් භාග්‍යත් බුදුරජාණන් වහන්සේ අපිටි ඉතාමත් වටිනා. ලස්සන අවවාදයක් කරලා තිබෙනවා. ඒ තමයි පළවෙෙන එක කුමක්ද ඒ වච්චන අහනේකාපිට වලක්වන්න බෑ. නමත්තන්න බෑ ඒ අමිහිරි කරකස දරුණු වචන දරාගන්න ඉවසගන්න ඔරොත්තු දෙන කෙනෙක් බාට අපි පත්වෙන්න්න ඕන එකට පුරුදුවෙන්න ඕන. ඒ අමිහිරි දරණු වචන ඉවසගන්න පොරුදුවෙෙන්න්න ඕන දරාගන්න පොරුදුවෙෙන්න්න ඕන ඔරොත්තු දෙන කෙනෙක්් බවට පත්වෙෙන්න්න ඕන අන් අපි පුරුදුවෙෙන්න්න ඕන පලවෙනි කාරණාව දෙවෙනි කරුණ තමයි එවැනි වචන මම තවක්කෙනෙන්ට කියන්නේෙ නෑ කියලත් අපි පුරුදුවෙන්න ඕන දෙම්බලන් අපිට එවැනි වචන අපි අහන්න්න කැමැති නැත්තං අපේ හිත රිදෙනවලං අපි ඊළඟට පුරුදුවෙන්න ඕන කාරණය තමයි එවැනි කර්කසු දරුණු වචන අනිත්තයට අපි කියන්නේෙ නෑ කියලා බලන්න මීට වඩා විසුදුමක් මේ ප්‍රශ්නිට අපිට මේ ලෝකෙ හොයාගන්න ලැබෙන්නේ නමුත් අපි මතකතියාගන්න ඕන මේ දෙකම අපි පුරුදුවෙන්න ඕනු දෙයක් ඒ කියන්නේ මේ දෙක අපිට පුරුදුනෑ ඉවසන්න දරාගන්න ඔරොත්තු දෙන්න පුරුදුනෑ කරකස වච නැහෙනකොට ඒවගේ මේවා ඉවසගන දරාගන එවැනි වචන තවක්කෙනෙන්ට කියන්නෙතුවෙන්නත් අපි පුරුදු වෙලා නෑ. ඒනිසා අපිට අපේ මේ ජීවිතේ මේ දෙකම පුොරුදුවෙන්න වෙනවා. එහෙමනොත් පිංවන්නේ ඒ ප්‍රශ්නය එතනම්ම අවසං වෙනවා ඇයි දරුණු අමිහිරි කරකස වච්චන අපිට දරාගන්න පුළුවන්නං. දරුණු කරකස වච්චන අපිට ඉවස්සගන්න පුළුවන්නං ඔරොතු දෙනවනං ඒ ප්‍රශ්න එතනින් අවසං වෙනවා ඒවගේම එවැනි දේවල් අපි අනිත්තයට කියන්න නැත්තං ඒ ප්‍රශ්නෙත් එතනින් අවසං වෙනවා එහෙම් නැත්තන් ඒ වච්චන ඔරොත්තු දෙන්න නැත්තං ඒහෙම වචනයක් පාසාම අපේ හිත අපි රිදවගන්නවා කේන්ති ඇතිකරගන්නවා තරහා ඇතිකරගන්නවා ඒවගේ එවැනි වචන අනිත්තයට කියන්න ගිහිල්ලත් අපි අපේ හිතරිදවගන්නවා එවැනි වචන කියලා නැවත අපි පසුතැ වනා දුක්කෙනවා ඉතිං එනිසා මේ අවවාදයේ අපි හමෝටම ගුඩාත් උපකාරවෙනවා පිංවන්නේ බුදුරජණන් වහන්සේ වදාලා අනුන් විසින් අපිට කියන වචන ක්‍රම පහගට අහන්න ලැබෙනවා කියලා එකෙන් මේ ලෝක මිනිස්සු නොයෙක් දේවල් අපිට කියනවනි ඒ කියන දේවල් ආකාර පහකට අපිට අහන්න ලැබෙනවා. භාග්‍යත් බුදුරජණන් වහන්සෙවදාලා පළවෙනි ආකාරය තමයි කලට සහ අක්කලට අහන්න ලැබෙනවා. ඒකයන්නේ සමහර වචන අහන්න ලැබෙනවා අපි හිතපු නැති වෙලාවල්වල ඒ වගේම සමහර වචනහන් ලැබෙනවා අපි ඉතනා මේ වෙලා වැපිට මේක අහන්ඩ වෙයි කියලා ඒ වෙලාවල්ලෝල. ඒ කියන්නේ කල්ලටත් අකලටත් මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. අපි සමාරලාට් හිතපු වෙලාවල් වල දිත්මේවා අහණ්ඩ ලැබෙනවා ඒවගේම නොසිතපු වෙලාවල්ල ලහණ්ඩ ලැබෙනවා. පිින්වන්නේ අපිට තිබෙනවනේ කන්ධෙකක්. මේ කන්දෙක අපිට වහගෙන මේ ලෝකයේ ජීවත්වෙන්න බෑ. එනිසා මේ කන්දෙක ඇරගෙන වාසේ කරනකොට අපිට මේ මිනිස්සු කියන දේවල් අහන්න ලැබෙනවා කලට සහ අකලට. ඒකන් අපි ඒ ඒ දේවල් අහන්න සූදානමින් සිටින වෙලාවල්වලදිත්. ඇහෙන්න පුළුවන් ඒවගේම කිස්සිම සූදාන මට නැති වෙලාවකදත් අපිට ඇහෙන්න්න පුළුවන්. ඒවගේම බුදුරජාණන් වහන්ස වදාලා මේ අනුන් විසින් කියන දේවල් අහන්ඩ ලැබෙන දෙවෙන ක්‍රමේ තමයි කියනවා සද්‍යය වචිනයෙන් අහන්නල් ලැබෙනවා අසාත්‍යය වචනයෙන් අහන්නත් ලැබෙනවා. ඒක සමහරයි අපට කියන්නේ සාතතිය ඇත්ත සමහරා අපට කියනවා අසත්‍යය බෝරු දෙම් බලන්න අපි අහන දේවල් අතර ඒ අහන දේවල් කොටස් දෙක්කට බෙදාවෙෙන් කළොන්. ඒ දේවල් අතර බොඩු ගොඩාක් තිබෙනවා. ඇයි මිනිස්සු බොරු කියලා අපි රවට්ටනවා අපිට බොරු කියනවා ඒනිසා එක ගොඩක් තිබෙනවා බොරු කියලා. ඒවගේම තා ගොඩක් තිබෙනවා සත්්‍ය කියලා ඇත්තත් අපිට අහන්න ලැබෙනවා. එතොට භාග්‍යත් බුදුරජණන් වහන් සිවදාල මිනිස්සු කියන වචන අහන්න ලැබිෙන දෙවිනිි ක්‍රමේ තමයි සත්‍ය වචනත් අහන් ලැබෙනවා අසත්‍ය වචනත් අහන්න ලැබෙනවා. ඒවගේ බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු කියන වච්චන අහන්ඩ ලැබෙන තුංගනි ක්‍රමේ තමයි කියනවා මොලොක වචන අහන් ලැබෙනවා දරුණු වච්චන අහණ්ඩ ලැබෙනවා. දෙ සමහර අවස්සා තිබෙනවා අපි අහගෙනඉන්න කැමේති ව්චන අහන්න ලැබෙන අවස්සා හරිම මොද මොලො වචන හරිම ආසාහිතන වචන සමහර වචන තිබෙනවා දරුණුවචචන අපේ හිත රිදන අපි අහඩ කැමිති නැති වෙන අය ඉන්නකොට කියන්න අහන්ඩ කැමිතිනැති වචන අපිට අහන්න ලැබෙනවා ඒ වට කියන්න මොනවච්චන කියලද දරුණු වච්චන දු මේ මොළොක් වචනත් අපිට අහන්න ලැබෙනවා දරුණු වචනත් අහන් ලැබෙන බලන් ඉතකොට පින්වන්නේ කන් දෙෙකට මොනතරන් දේවල් අහන්න ලැබෙනවාද කලට අහඬ ලැබෙනවා අක්කලට අහන්න ලැබෙනවා සත්‍ය වච්චන හන්ඩ ලැබෙනවා අසාත්‍ය වච්චන අහඩ ලැබෙනවා මුදුවච්චන අහන්න ලැබෙනවා දරුණවචන අහන්න ලැබෙනවා ඒවගේම භාග්‍යත් බුදුරජණ නොහන් සෙවදාලා ඊළඟටහන් ලැබෙනවා කියනවා යහපත ඇති කරන වචන. ඒ කියන්නේෙ සමහර දේවල් අහන්ඩ ැබෙනවා ඒවා ඇහුවොත් අපිට අපේ ජීවිතය හදාගන්න පුළුවන් අපිට අපේ ජීවිතේ හොඳ ජීවිත අඔ්බාට පත්කරගන්න පුළුවන් ඒවගේම අපේ යහපත් ජීවිත ඔබ්බාට පත්කරගන්න පුළුවන් දේවලු තැහෙෙන. ඒ වගේ මෙහෙනවා අයහාපත ඇතිකරන වච්චන ඒ අහන දේවල් ඇහුවොත් ඒවා පිළිගත්තොත් අපේ ජීවිතයත් විනාසයි. අපේ ජීවිතයත් නරක් වෙනවා අපේ ජීවිතයත් නොම ගැනවා එවනි දේවලුත් අහන්න ලැබෙනවා. දෙම් බලන් පින්වත් නහම දේවල් අහන්ඩ ලැබි නැත්්ද අපේ ජීවිතය හොඳ ජීවිතයක් බාට පත්කරගන්න අපේ ජීවිතය හදාගන්න අවශ්‍ය දවල් අපිටහෙනවා. ඒවගේම අපිටඇහෙනවා අපේ ජීවිතයේ විනාස වන දේවල් කියනවා අපේ ජීවිතේ අයාපත ඇතිකරන දේවල් අහාන්න ලැබෙනවා භාග්‍යත් බුදුරජණන් වහන් සිවදාලා අනුන්විසින් කතා කරන දේවල් ඇහෙන හත්තරවිනිික්ටමේ. ඒවගේ බුදුරජණන් වහන් සිවදාලා පස්සනි ක්‍රමේ තමයි මෙස්සිතින් කියන වච්චන අපිට එහෙනවා. ඒවගේම ද්වේශසිටන් කියන වචන අපිට එහෙනවා එකන සමාරු අපිට හරීම මයි්‍රීන් කතා කරනවා. මෙස්සිතින් කතා කරන අවස්සා තිබෙනවා. සමාරය අපිට හරීම ද්ේසඉතිං කතා කරනවාකේන් තිැරගෙන තරහ ඇරගෙන කතා කරන අවස්සා තිබෙනවා. සමාරය හරීම මෙස් සිතින් කතා කරන අවස්සා බ භාග්‍යත් බුදුරජණන් වහන් සිවදාලා වචන අහන්න ලැබෙන පස්සනි ක්‍රමේ බලඳ පිංවන්නේ එහහිනම් අපිට මේ අපේ කන් දෙකට එහෙන වච්චන ගොඩවල් දහයකට බිදන්න පුළුවන්. බලන් අපිහෙම දන්නේනේ අපි ඒ හැම දෙයක් මැහුවට අපිහෙම දන්නේ ඒ ගොඩුවල් දහය ප්‍රධාන වස්සයෙන් මනුවද කලට ඇසෙන වචන එකෙන්නේ සමහර වච්චන තියෙනවා අපි බලාපොරොත්තුනු වෙලාට මැහෙනවා. ඒ වගේම අක්කලට එහෙන වච්චන ඒ කියන්නේ හිතපු නැති වෙලාක අහන් ලැි නොදැන්ගන්න සමාරවස්සා නැද්ද සමහරයි හෝරකං කරලා එහෙමනැත්තං අනතුරකට භාජනය වෙලා අපි හිතපු නැතිවෙලාක අපිටේක කියනවා. එහෙනැත්තං අපි අපි වැරදිවිදියට තේරුම් ඇරගෙන සමාරය අපි හිතපු නැතිවෙලාක අපට චෝදනා කරනවා. දොස් කියනවා බනින්නවා ඒවගේ අවස්සා එන්න පුළුව. එතු අපිට වච නහෙනවා කල්ලට ඇහෙනවා අක්කලට ඇහෙනවා. මෙන්න මේක බෙදාගන්න උත්සාහයක් ගන්න ඒවගේම අපිට සාත්‍ය වච්ච නැහෙනවා අසත්‍යය වච්ච නැහෙනවා. ඒ තමයි දෙවැනි ගොඩ. ඊඟට අපිට හෙනවා මොලොක් මුද්ද වච්චන ඒ වගේ ම අපිට එහෙනවා දරුණු කරකස්ස වච්චන තුංවෙනි ගොඩ ඒ වගේ මපිට ඇහෙනවා යහපත ඇතිකරන වච්චන ඒ වගේ ම අපිට එහෙනවා අයහාපත ඇතිකරන වච්චන හතරවෙනි ගොඩ ඒ වගේ ම අපිට එහෙනවා මෙස්සිතිං කියන වච්චන ඒ වගේ මපිට එහෙනවා දේශ හිටිින් කියන වච්චන පස්සනි ගොඩ දෙම් බලන්න එහිනං දවසක් ඇතුලත අපි යහන වචන කොච්චර තිබෙනවාද කලටහන වචන තිබෙනවා අක්කලටහන වචන තිබෙනවා සත්‍ය වචන තිබෙනවා අසත්‍ය වචචන තිබෙනවා මොදු මොලෝක් වච්චන තිබෙනවා ධර්ණවචන තිබෙනවා යහපත ඇතිකරණවචන තිබෙනවා අයාපත ඇතිකරණ වච්චන තිබෙනවා මෙස්සිටන් කියනවචචන තිබෙනවා ද්ේසහිටන් කියන වචන තිබෙනවා භාංගත් බුදුරජණන් වහන්සේ වදාලා පිින්වත් බහන්නේ ඔබට මේ විදිහට කලට වචන එහෙන්න පුළුවන් අකළට වචන එහෙන්න පුළුවන් එකන්නේ සමහරය කලටත් කියාවි අකළටත් කියාවි ඒවගේ ඔබට සත්‍ය වචන එහෙන්න පුළුවන් ඒ වගේ මඔබට අසත්‍ය වච්චන නඇහෙන්න පුළුවන් ඒ වගේ මොබට නුදුමොලොක් වචන ඇහෙන්න්න පුළුවන් ඒ වගේම දරුණු වචචන ඇහෙන්න පුළුවන් ඒ වගේම යාපත ඇතිකරන වච්චන ඇහෙන්න්න පුළුවන් ඒ වගේම අයහාපත ඇති කරන වචනැඇහෙන්න පුළුවන් ඒ වගේම මෙස්සතිං කියන වච්චන ඇහෙන්න්න පුළුවන් ඒ වගේම දේසඉතින් කියන වචන එහෙන්න පුළුවන්. ඒවෙලාවට අපි කරන්න ඕනේ මොකද්ද කියලා භාග්‍යත් බුදුරජණන් අහන්ස දේශනා කරනවා. මොකද්ද කරන්න ඕනේ එතකොට පිංවත් මහන්නේ මේ විදියට පුරුදුවෙන්න. බලන්න පෙන්වන්නේ කොච්චර වටිනවාද එතොර මේ විදියට පුරුදුවෙන්න කියනවා කොහොමද පුරුදුවෙෙන් ඕනේ මගේ හිත මම. වෙනස් කරගන්නෙ නෑ. ද සාවාන්‍යෙන් අපි හිත වෙනස් වෙනවනේ. අපිට එහෙන වචනත්තෙක් අපේ හිත වෙනස්සෙන් නැද්ද. සමාහරලාට හොඳට තිබුණුහිත නරක්වෙනවා මෙස්සෙතිින් තිබුණු හිතේ දේශය ඇතියෙනවා ඉරිසිියාව නැතිීතේ ඉරිසියා ඇතිවෙනවා ආසාාව නැතිහිතේ ආසාාව ඇතිවෙනවා බිය රහිතහිතේ බිය ඇතියෙනවා මෙහෙම වෙනස් වෙනවා. මේ අහන දේවල් එෙක්ක අපි ඊත වෙනස්වෙන් නැද්ද ඕනෑ තරම් වෙනස්සෙන් පුළුවන් භාග්‍යත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කලට එහුවත් අකරට එහ්ුවත් සත්‍ය අසත්‍ය වච නැහුවත් ඒ වගේම මොලොක් දරුණු වච නැහුවත් යහපත ඇති කරන අයහපත ඇති කරන වච නැහුවත් මෙස්සිතින් කියනච නැහුවත් දේශ ඉතින් කියන වචනැහ්වත් භාග්‍යත් බුදුරජණ නොහස් සෙවදාලා මේ විදියට පුරුදු වෙන්න. කොහොමද මගේ හිතමං වෙනස් කරගන්නෑ. මම පාපී වචන කියන්නේෙනෑ. මම හිතානු කම්පීව ඉන්නවා. මම දවේශය ඇතිකරගන් නැතුව මයිට්්‍රීන් ඉන්නවා. ඒ පුද්ගලයා කෙරෙහි මෙස්සිත පතුරුවාගෙන වාසේ කරනවා මින්න බලන්න පිින්වන්නේ අපි පුරදුහෙන්න්න ඕන දේවල්. අපි එකතු කරගන්න ඕන දේවල්. ඒවනුවට බලන් අපිට වෙලා තිබිෙනදේ. අපි මේ හිතට මේ විදිහයට අවවාද කරකර අපි හිතාදාගන්න උත්සායක් නෑ. සාමාන්‍යෙන් අපි හිතේ හටගන්න දේවල් වලටයට වෙලා හි යටවුුණු හිටිං යුත්තව වාසේ කරනවා. නමුත් අපේ හිත තුළ අපි උපද්දුවගන්න ඕන දේවල් තමයි මේ අපේ හිතට අපි කරන්න ඕන ජෝජනා තමයි මේ අපේ හිත තබාගන්න ඕනෙ කොතනද කියනෙක තීරණය කරන දේවල් තමයි මේ. නමුත් මේ වගේ දෙයක් පුරුදු කරගන්න අපි පුරුදු වෙලානෑ. අපි පුොරුදුවෙන්නවන පින්වත්න්නේ කොහොමද පුරුදුුවෙන් ඕනේ මම මගේ හිත වෙනස් කරගන්නේ ඔන්න පලවෙෙනියක. දෙවෙනියක මම පාපී පෞකාර වචන කියන්නේෙ නෑ. තුංගෙනියක මම හිතානුකම්පීව වාසේකරනවා. හතරණියක මම දේශහිත ඇතිකරගන් නැතුව මෙසිතිං වාසේ කරනවා. ඒ වගේම මමඒ පුද්ගලයා කෙරෙහි මෙස්සිත පතුරුවාගන වාසය කරනවා. ඒ විතරක් නෙවේ මයිට්ටිය සිත අරමුණු කරගන සියලෝම සත්‍යන් කරෙහි වෛරයක් නැති තරහක් නැති අප්‍රමාණ පලල් හිතකින් මෙසිත පතුරුවාගන වාසේ කරනවා කියලා පුරුදුවෙෙන්න්න කියනවා. ඔන්න කලට අකලට වචන ඇහනකොට අපි කළයුතුදේ. සතති ආසාත්‍යය වචන ඇහනකොට අපි කළයුතුදේ. මොලොක් දරුණු වචන ඇහෙන්නකොට අපි කළයුතු දේ යහපත ඇති කරන අයහාපත ඇති කරන වචචන ඇහෙනකොට අපි කළයුතු දේ මෙස්සිතිං කියන ද්‍රේසහිතිං කියන වච්චනඇහෙනකොට අපි කළයුතු දේ මෙන්න බලන් අපිට නමුත් කරනදී හාත් පසිං වෙනස් අපිට වචචනයක් ඇහෙනකොට අපේ ප්‍රතිචාර අපේ ප්‍රතිචාර හාත් පසිං වෙනස්. නමුත් අපි කරන්න ඕෝනදේ පුරුදවෙෙන් ඕනදේ තමයි භාගගතුොන්න්නහස මේ දේසනා කරන්නේ. මේ ජීවිතය හරි අපි පුරුදුනේ නැත්තං ඊළඟ ජීවිතත් අපි මේ විදියටමි දීවී මේ ජීවිතය අපි මේ දේවල් එකතු කරගත්ති නැත්තං අපි නිකම්ම නිකං මනුස්සෙක් විදිට වයිසිටයාවි. මරණයට පත්වේවි වටිනාදයක් අපේ ජීවිතයට එකතු නොවේවි. භාග ගැත්බුදුරජණන් වහන්සේ ලොස්සන උපමාවක් කියනවා ඒක හරියට මේ වගේ. පිංවත් මහන්නේ මනුස්සේක්. උදැල්ලෙකුයි කූඩයකුයි ඇරගෙනෙනවා. ඇරගෙනෙවිල්ලේ මනුස්සෑ කියනවා අදනම් මම් මේ මහපොළොව. නොපොළොවක් බෞ්ට පත් කරනවා එක එන්න මම් මේ මහපොළොව නැත්ති කරනවා. නැතිබංගස්ථාන කරලා දානවා කියලා එයා මොකද කරන්නේ අර මිච්චර විශාල මහපොළොව උදැල්ලක් ඇරගෙන තැනින් තැන හාරණවා. කූඩෙට පස් එකතුකර කර විසුරුවනවා. ඒ වගේම මේ මහපොළොවේ තැනතැන කෙලගහනවා. මහපොළවේ තැනතැන මෝට්‍රා කරනවා ඒ පුද්ගලය හිතනවා මේ මහපොළොව නැතිවියන් මේ මහපොළොව නැතිවියන් කියල හිතනවා. බුදුරජාණන්හන්ස්‍යයානා පින්වත් බාරන්නේ ඒ මනුස්්‍යයාගේ ක්‍රියාව නිසා මේ මහපොළොව නොපළොවක් වෙනවාද මේ මහපොළොව නැතිවෙනවාද මේ මහපොලො විනාස වෙනවාද කියලා ස්වාමෙන් අහසල උත්තර දුන්නා නෑස්වාමීණී භාග්‍යතුන් වහස්සේ අහනව ඇයි එහෙම කරන්න බැරියේ මනුස්යාට. ස්වාමිෙන් අහසල උත්තර දෙනවා ස්වාමිනිි මේ මහපොළොව අත්ති විසාලයි. ඒවගේ මේ මහපොළොව ගැඹුරුයි මැන්නල්ලා ඉවර කරන්න බෑ එනිසාමයේ මනුස්සේෙක් පොළොව නොපොළොව කරන්න හැදුවට එක කරන්න බෑ එහෙම කරන කෙනාට වෙන්නේ කලාන්තෙ ඇදෙනෙකයි. හෙම කරන කෙනාට වෙන්නේ වෙහෙස්සට පත්තන එක කියනවා. භාග්‍යත් බුදුරජාණ න්ොහන්ස දේශනා කරනවා අන්නේ වගේ කලට අකලට ඒ වගේ සත්තිආසාත්‍යය මොලොග දරුණු යහපත ඇතිකර නායහාපත ඇතිකරන මෙස්සතින් කියන දේශහිතින් කියන වචන ඇහෙනකොට ඒකෙනා, හිගමෙනවනම් පුරුදුවෙන වනම් පුරුදුවෙන්ඩෝනේ ඒ මහපොලෝ වගේ කියනවා. මම්මගේ හිත වෙනස් කරගන්නේ නෑ මම්පාපී වචන කියන්නේ නෑ මම හිතානු කම්පීව ඉන්නවා මන්දේශයෙන් තොරව මයිට්‍රී සිටිං ඉන්නවා කියලා. ඒවගේම භාග්‍යත් බුදුරජ්ජණන් වහන්සේ දේශනා කරනවා පිංවත් මහලනේ. ඒ හරිීට මේ වගේ දෙයක්. ඒ තමයි ඔන්න පුරුස්සේ කෙනවා. කෞරී ස්ට්‍රියක්කරි පුරුසයකරයවෙල්ල කියෙනවා මම් මේ පාට වගයක් ගෙනල්ලා තිබෙනවා. මේ නිල්පාට කහපාට සුදුපාටාදී පාට මේ තියෙනවා. මන්දැන් හදන්නේ මේ පාට පාවිච්චි කල්ලා ආකාසේ පින්තූර අඳින්න. ආකාසේ පින්තූර පෙන්න්ට මන්දැන් හදන්නේ කියලා කියනවා. බුදුරජණන් නොහන් සිහනෝ පිින්වත් මහන්නේ ය පුද්ගලයාට පුළුවන්ද මේ ආකාසේ පින්තූරාඳින්න ඒ පුද්ගලයන්ට පුළුවන්ද මේ ආකාසේ පින්තූ රැදල පෙන්නන්න ස්මෙන්න් නොහන්ස ලඋත්තරදින ස්වාමී නහෙම කරන්න බෑ භාග්‍යත් බුදුරජණන් නොහන් සහනවා ඇයි එහෙම කරන්න බැරි ස්වාමන් වහස උත්තරදිනවා ස්වාමීනිි මේ ආකාසි අරූපි දෙයක්. ඇස් දෙකට පේන්නේ නැති දෙයක් එනිසා මේ ආකාසි අල්ලන්ඩ බෑ එනිසා රූපඳන්න බෑ රූප ඇඳලා පෙන්නන එක ලේසිවැඩ නෙවී. කෞරුවරි එහම කරන්න අහදනවානං ඔහුට වෙන්නේ කලන්තේ හැදනෙක වේසට පත්වෙනක විතරයි. භාග්‍යත් බුදුරජණන් වහන්සේ වදාලා යම් කෙනෙක් කල්ලට අකලට ඒ වගේම සතති අසාත්්‍යය ඒ වගේම මොලො දරුණු ජාපත ඇති කරන අයාපත ඇතිකරන ඒ වගේම මෙස්සිතින් කියන දේසේතින් කියන වච්චන ඇහෙනකොට කෙනෙක් වාසේ කරන වනං මම්මගේ හිත වෙනස් කරගන්නේ නෑ මම්පාපී වචන කියන්නේෙ නෑ මං හිතානු කම්පීව ඉන්නවා ද්ේශෙන් තොරො මයිට්ටිග ඉන්නවා කියල කෙනෙනෙක් වාසේ කළියයුත්තියන්නේ වගේ කියනෝ. ඒ විදියට වාසේ කරණානඟයා හරියට අරහස වගේ භාග්‍යත් බුදුරජන න්ොහස දේශනා කරනවා. ඒගේ බුදුරජණන් වහන්ස දේශනා කරනවා තවත් උපමාවක්. පිංවත් මහනේක මෙන්න මේ වගේ දෙයක්. ඔන්න කෙනෙක් ඇවිලෙන පන්දමක් ඇරගෙනෙනවා. ඇවිලකි ඇවිල්ල ගංගාවක් ළඟට ඇවිල්ලකේනවා මම් මේ පන්දමි මේ ගගේ වතුර රාත්කරනවා හොන්දටම රාත්කරනවා. බුදුරජාණන් න්ොහන් ස්‍යයානවා පින්ංවත් මහන්නේේ ඒ වගේ පන්දමක් ගෙනනල්ලා පුද්ගලයකුට පුළුවන්ද මේ ගඟයේ වතුර රත් කරන්න. ස්වාමෙන් නාහසලොත්තර දෙෙනවානේ බෑ ස්වාමීනේ භාග්්‍යතුන් වහන්සහන ඇයි. එහෙම කරන්න බැරි ස්වාමීන්නේ ගංගා නදිය බෝම ගැඹුරුයි මෙැනල් අවසංකරන්න බෑ. කවුරුවර මේ පන්තුමක් ගෙනෙල්ලා වතුර රත්කරන්න අදනවානං ඒ පුද්ගලයාට එක කරන්න බෑ, ඒ පුද්ගලයක් කලාන්ත වේවි විහිෙස්සට පත්වේවි එච්චරයි සිද්ධ වෙන්න කියනවා. භාග්‍යතුන් නොහන්සේ දේශනා කරනා පිංවත් මහන්නේ කල්ලට අක්කලට වච නැහෙද්දී. සත්‍ය අසත්්‍ය වච නැහෙද්දී. මුදදු දරුණු වච නැහෙද්දී යහප තයාාපත ඇතිකරන වච නැහෙද්දී. එවගේ ද්වසිෙන් මෙස්සිටින් කියන වච නැහෙද්දී. ඔබ පුරුදුවෙෙන්න්න ඕනේ අන්නේ විදිටයි. මම්මගේ හිත වෙනස් කරගන්නේ නෑ මම්පාපී වචන කියන්නේ නෑ මම හිතානු කම්පී වෙන්නවා මම දේශයෙන් තොරෝ වාසේ කරනවා මුල් ලෝට මෙස්සිටින් වාසේ කරනවා කියලා පුරුදුෙන්න්න කියනවා. එහෙම පුරුදුුවෙනවන ආර වච්චනවලට කිසි දෙයක් අබිට කරන්න බෑ බලන්න පිින්වන්නේ මොන තරම් වටිනවාද මේ අවවාද ඒවගේ බුදුරජාණ න්ොහන්සේ තවත් උපමාවත් දේශනා කරනවා ඒ තමයි භාග්‍යතුන් වොහන්ස දේශනා කරනවා කෙනෙක් මොකද කරන්නේ බලල් හමෙන් කරපු පොසුම්බයක්ක් කදාගන්නවා හොදට සින්දු කරලා හොදටම මුණදදුයි හරියට පුළුන් රොදක් වගේ. ඒ කල්ලනකොට මේ සරසර කියන සදධ්‍යයක්යෙන්නේ නෑ එතරම් සියුම්. ඉති මනුස්සේ කොල්ලක්හරි ගලක්හරරි ඇරං ඇවිලකේනවා මම් මේ පසුම්බියෙන් සද්ධේ ඇතිකරනවා. මේ සිනිදු පසුම්බියෙන් මන් සරසර කියන සද්ධය ඇතිකරනවා කියලා අර ගලෙින් හෝ ලීියෙන් අර පසුම්බිය අතුල්ලනවා. භාගගත් බුදුරජාණන් වොහන්සේ අහනවා, ඒ පුද්ගලයට පුළුවන්ද නැවතේ සිනුදු ඒ පසුම්බියෙන් අරවගේ හඬක් උපද්දවන්න. ස්වාමෙන් වහන්සලා කියනවා එහෙම කරන්න බෑ භාගතුන් වහන්සියහන වැයිහෙම කරන්න බැරි එහෙම කරන්න බැරි ඒ පසුම්බිය බොහෝම සිනදුයි ඒ වගේම මොලොක් එනි සාහ කියේනවා භාග්‍යත් බුදුරජනන් වහන්ස දේශනා කරනවා අන්නේ වගේ. අර පස්සාකාරයකට වච නැහෙද්දී ඔබ පුරුදුවෙන්න කියනවා මේ විදිට මම්මගේ හිත වෙනස් කරගන්නේ නෑ මම්පාපී වචන කියන්නේෙනෑ මම හිතානු කම්පීව එන්නවා මම ද්වේශයෙන් තොරව මෙස්සතිින් ඉන්නවා කියලා පුරුදුවෙෙන්න්න කියනවා. එවගේ භාග්‍යත් බුදුරජණන් වහන්සේ දේශනා කරනවා වත් මහන්නේ ඒක හරියට මෙහෙම දෙයක්. මේ විදිටත් පුරද්දුවෙන්න කියනවා. ඒ තමයි නපුරු හොරු නපුරු හොරු ඔබවල්ලගෙන ඔබේ සරීරය කියතිකින් කෑලි කෑලිවෙලට කපන කොටත්. ඔබ හිතන් ඕනේ මේ විදියටයි කියනවා. මම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ. මම්පාපී වචන කියන්නේෙනෑ මම හිතානු කම්පිව ඉන්නවා මම දවේශ ඇති කරගන්නේ මම මෙස්සිතිං ඉන්නවා මං අප්‍රමානසිතිින් සියලු ලෝක සත්තේෙන්ට මයිට්ටිය වඩෙනවා කියලා පුරුදුයෙන්ට කියෙනවා. අන්ඒකිිනාට පමණයි බුදුරජණන් වහන්සේගේ අවවාද පුරුදු කරගන්න පුළුවන්නේ කියලා භාගගත්් බුදුරජණන් වහන්සි වදාලා. ඉතින් භාගිතන් වහන්ස දේශනා කරනවා මේවා නිතර කෙනෙක් සිහිපත් කරනවනං එයාට බොහෝ කාලයක් හිතස්සුව පිණිස පවතිනවා කියනවා. ඉතින් එනිසා පිින්වදදි මේ කරුණු ටික මතකතියාගන්න. අපිට මේ ලෝක නොයෙක් දේවල්වුවට මූුණ දෙන්න සිදුවේවි මතකතියාගන්න එක්කිසි අවස්ථාවකදී හිට වෙනස් කරගන්න එපා. නපුරු දරුණු වචන කියන්නේ පා ඒ වගේම භාග්‍යතුන් වොහසේ දේශනා කරනවා මෙසිතිංවාසේ කරන්න හිතානුකම්පීවවාසය කරන්න සිත පටුකරගන්නේපා පලල් සිතින් වාසේ කරන්න කියලා භාග්‍යත් බුදුරජණන් නොහස දේශනා කරනවා. ඉතිං එනිසා සියලුදිනාටම මේ ශ්‍රවනය කරබුධරමය මෙලොව සැපේ පිණස පරළව සුගතිය පිණස. ධරමාබෝධී පිණස උපකාරවේවා සාදු 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 පුණ්‍යානු මෝදනාව අදදිනල් දදම්සර සඳහන් වට සටහන සුඳහනු ග්‍රහැ දරන්නේ තුන්සය අතුලිස් සටබී ගල්ලලුව මිනුවන්ගුට පදිංචි ජීCDී කමලා කරුණානායෙක මෑණයෙන් වවිසින්. ප්‍රදාන අරමුණ බාට පත්වී තිබෙන්නේ GDPCD කමලා කරුණාණයෙක් මෑණියන්ගේ හැත්තෑ වන ජන්මදිනේ වෙනුවෙන් නිදුක් නීරෝගේ සුවපත් භවය පාර්ථනා කිරීම. මේ ධර්ම දේශනාවෙන් වැස්සූ සෑම් සියල පුණි ධර්මයක්ම පළමුකොට අනමෝදන් කරමු සියලෝම දෙවියන්ට සිර දෙවරු මපිං සතුටින්ං අනමෝදන්වේවා සැපෙන්ග සැපේට පත්තේවා, සාධ, සාධ සාධ. ීට වසර දහත්තුනකට පෙරමියය පරලවගිය ස්වාමි පුරුෂය වන AAD සුගතිදස් මහත්මාට සහ මේ පරලවගේ මෑනියං වන ඩිංගිරිමනිිකා මාතාවටත් මීට වසර නමයකටමගිය සහෝදරයාටත් මීට වසර තුනකට පෙරමියේ පරලවගිය D බාලසූරිය මස්සනාටත් මීට වසර දෙක්කට පෙරමියගිය චම්පිකා කුමාර දියනිය ඇතුළු දෙපාර්සවේම පරලවගිය ල්ු මලගේ ඥාතීන්ට පුුණ්්‍යානමෝදනා කරනවා. ඒ සීල් දෙනාට මේපිං අනුමෝදන් මේේවා එසිල්ු දෙනාගේ පරලව ජීවිත සැපේෙන් සැපේට් පත්වේවා සංසාරදුකින් අත්මිදේවා, සාදු, සාදු, සාදු විදේශ ගතුවේෂ්ටින ඉන්දිකා සේනාි වැඩිමහල් දියනයටත් බෑනවරුන් දෙදදිනාවනු මහේ ස්රමින්දසාහ ඇන් ශ්‍රියන්ත මොනුබොරු මිනිමිරියන් වන චේතියා බාසිතා සහ ලවවඩියෝ දූදරු පිරිස් සහ, ඉරේසා ඔදයංගනී දියණිය චාමර සහ රංගන කමලවරණ යන පුතුනුවන්ට ලේලිවරන්නන සමිලා සහ ජනාදරේ හෙම්මාලා ඇතුළු මිනිබිරියන් වන කුසානි තුළනි යසදි දූදරුවන්ටත් සිලදිනාට, නිදුක්නීරෝගී සුවපත්්භවේ පාර්ථනා කරනවා. ගුරුදේවෝත්තුම් පින්වල් ලොකුසාමින්න් වහන්සේ ප්‍රධාන සියලුපංවොස්වාමින් වොහන්සේලාටත්. ඒවගේ මනගාරිකා මෑණින් වොහන්සේලාටත් ශ්‍රද්ධා කාරිමණ්ලේ සිලුදනාටත් ශ්‍රද්ධහ මාසක ධර්මදාන සාමාජකින් සිල්දනාටත් ධර්මය ශ්‍රවණය කළ ඔබ සිලුදිනාටත් මේ පින් අනු මෝදැන් වේවා නිදුක්නීරෝගයේ සුවපත්භාාවේ චිරජීවනය සැල්සේවා දතවත් ුණන්නේ ධර්මයන් වෙස් කරගන්න ධර්මයේ පුරුදු කරගන්න වාසනාව ලැබේවා ගෞතව බුදුසුනේ ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාරවේවා සාදු, සාධ, සාධ සිල් දෙනාටම තෙරුවන් සන්නයි නම බුජාය. හිමිතිරියම හිතට වදිනදේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිෙවන බණපදයකින්. ඔබේ අලු දවස අරමන්න. ජීවිතය කියාදෙන ඔදා දම්සරය?